ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් වේවා හොරොස්කෝප් ශ්‍රී ලංකා YouTube චැනලය හරහා ඔබගේ හද දිනෝ YouTube චැනලය හරහා ඔබ හා සම්බන්ධ වන මම ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ ජ්‍යොතිෂවේදී සෙනරත් ආරච්චි මම 2022 වර්ෂයේ අවසානයත් සමග 2023 වර්ෂයට පිවිසෙන ඔබ වෙනුවෙන් ලග්න පලාපලයක් ගෙනීමටයි සූදානම් වෙන්නේ 2023 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා රාත්‍රී 12ට නැගෙනහිර සිටිජේ උදා වී පවතින්නේ කන්‍යා ලග්නය කන්‍යා ලග්නේ राशि कुंडली गेन अभी कथाकर मुलिम कन्यालग्ने राशि कुंडली मेन मे विधियट ग्रहायन पिहिटल इन्नवा दिदा स्विसितुने जनवारी पलविनिद रात्रि दुलहट तुला राशिय दिवेन धनस्थाने केला कियनवा कुटुंबस्थाने केलत कियनवा केतु ग्रहय इन्नवा मेके हबै सतुरु लेसिन मीट अमतरव धनुराशि हतरवेन्न यानी सुभस्थाने मातृस्थाने गृहस्थाने गेलकीनवा मिथन रविग्रहाय इन्नवा मित्रलेसि मीट अमतरव बुधग्रहायात् मे स्थाने इन्नवा वक्रवेला इन्ने समराशिगतव मीलंकट मकर राशि यानी विद्यास्थाने पुत्रस्थाने सिकुरुग्रहाय इन्नवा मित्रलेसिन तमाय सिकुरुग्रहाय ඒ ස්ථානේ නම් පිටල ඉන්නේ ශනි ග්‍රහය සෙනසුරු ග්‍රහයත් ශක්ශේෂ්ඨ බලය යොදලා ඒ ස්ථානේ ඉන්නවා මීට අමතරව කුම්භ රාශියේ සතුරු ස්ථානේ රෝග ස්ථානේ කියලා හඳුන්වන නැප්චූන් ග්‍රහය තමයි අන්න එතන ඉන්නේ නැප්චූන් ග්‍රහය සම ලෙස එයත් ඉන්නවා එතන මීට අමතරව මීන රාශිය मीन राशि विवाहस्थाने कामस्थाने एकेन्ने हत्वेन्ने हत्वेन्ने गुरुग्रहय इन्नो साक्षेष्ठ बलय तियागेन मेष राशिय गत्तोत् मेष राशिय आयुषस्थाने मरणस्थाने अटवेन्ने एके चंद्र ग्रहय तमयि हबै इन्ने सम लेस पिहिटला राहु ग्रहय सतुरु लेस ए स्थाने इन्नवा राहु ग्रहय सतुरु लेस तमयि हबै अटवेन्ने इन्ने मीट अमतर वेतन यूरेनस ग्रहाय पिपुरुम कारकया यूरेनस ग्रहायत इतन इन्नवा साम लेस तमाय यात इन्ने वृषभ राशि गत्तम पुण्य पूर्व पुण्यस्थान मत्तम भाग्यस्थान नम वेन्न कुज ग्रहाय वाक्रवेला साम लेस ए स्थाने इन्नवा पसे मेन्न मे विदियट कन्या राशि कुंडलिय दिदाशिस्तुने जनवरी पलवेनिद रात्रि दुलाहट ओन्नोय विदियट तीयनवा ओय तीयेद्दी अपिट मे वेलावे मे विदियट सलका बलाद्दी अपिट हितेन्ने मध्यस्थ प्रतिफल दिन वार्षिक कियला तमाय मे वर्षे हंदुन्वा देन्न पुलुवन् वेन्ने मट बोहो विट 50ක් විතර ම 50ක් විතර ප්‍රතිඵල තමයි දෙන්නේ සුබ අසුබ දෙපැත්ත අසුබ ඵල නම් ටිකක් वैदी वगे दैन बोहोविट पशुतविदायक उदावेन पुलवा मे वर्षे पुरावटम मीट अमतरव चांद्रया राहुतने इन्े इतकोट चांद्रया लज्जित वेलाइन्े लज्जित चांद्रया वेलाइन्े लज्जित चांद्रया की अने लज्जावट पत्न वर्षया इधर वर्षे लज्जाशीली पत्न वसरा मीट अमतरव अनुमानेट कर प्रकाश तीन वन ये प्रकाशयान पराजित प्रकाशयान बवट पत्न अनुमानेट कर प्रकाश करण वैड एव पराजित वैड पराजित प्रकाश बवट पत्न मीट अमतरव नाय तुरास अरगे नाय इन वन ये नाय तुरास कट्टियट नाय दीप वय दोष आरोप नेल तरह मराती वेनवा नमु तव तवत् नायगा मे मे तत्तम दिदा स्विशतन वर्षे पोदु अशेन्ती राटट लोकेट उन्नोय तत्तम उदावेला तीयन्नी लेधातु सिम धातु स्नायु पद्धति आश्रित रोगाबाध एतिवेन
වසරක් කියලා කියන්නත් පුළුවන්. රෝගාබාධ තත්ත්වයන් නම් අධික වසංගත රෝග අධික තත්ත්වයක් උදා වෙනවා. සමාජයේ කැළඹිල්ල ආර්ථික කැළඹිල්ල ඇති වෙන වර්ෂයක් වෙනවා මේ 2023 ඉදිරි වර්ෂය. මැතිවරණ වලට යොමු වෙන වසරක් කියලාත් කියන්න පුළුවන්. මැතිවරණ වර්ෂයක් වගේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. පොදු මහ ජනතාවය ගොඩාක් අසීරුතාවයට පත් වෙන වර්ෂයක් වෙනවා. මීට අමතරව කාලගුණික පැත්ත බැලුවොත් පිපිරි ජල විපත් ආදී ඇති වෙන්න පුළුවන්. අකුණු සැර ඇති වෙන්න පුළුවන්. ගම් වතුර ඇති වෙන්න පුළුවන්. පොළොවේ යම් ස්ථානවලින් භූමිකම්පා ඒ වගේම නායම් ආදී ඇති වෙන්න පුළුවන්. මේවා ස්වාභාවික විපත් පැත්තට යොමු වෙනව ලබන වර්ෂයේදී. මීට අමතරව පැවිදි උතුමන් නීතිවේදී ඒ වගේ අයට ටිකක් අවහිර බාධා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ ඔවුන් ජීවත් වෙන ස්ථාන පන්සල් පල්ලි කෝවිල් ඒ වගේම උසාවි අධිකරණ නීති විද්‍යාල ඒ වගේ ස්ථානවලට දැඩි බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. නීති ශාස්ත්‍රයේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව පැවිදි උතුමන් නීතිවේදී ඝාතනය වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන් ඉදිරි වර්ෂයේදී. අධ්‍යාපනය පැත්ත ගත්තොත් අධ්‍යාපන ස්ථාන පීඩාවට පත් වෙනවා. විශේෂයෙන්ම මොන්ටිසෝරියේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා පීඩාවට පත් වෙලා අධ්‍යාපන ස්ථාන පහළ මට්ටමකට වැටෙන්න පුළුවන්. මීළඟට ප්‍රබල සංවිධාන බහුජාතික සංවිධාන විවිධ දේවල් දෙකඩවීම් දේශපාලන පක්ෂ දෙකඩවීම් වගේ විවිධ දේවල් සමාජයේ ඇති වෙන්න පුළුවන් ලබන වර්ෂයේදී. මේ 2023 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා රාත්‍රී 12ට එසේ කන්‍යා රාශිය නැගෙනහිර සිටිජේ 15 වෙලා තියෙද්දී වෙන දේවල්. 2021 ජනවාරි 1 වෙනිදා උදෑසන ඉර උදා වන විට නැගෙනහිර සිටිජේ ධනු ලග්නය උදා වෙලා පවතිනවා. මේ වෙලාවේ අස්විද නැකත තමයි ගමන් කරමින් ඉන්නේ. ඒ කියන්නේ අස්විද නැකත තමයි මේ වෙලාවේ උදා වෙලා පවතින්නේ. අස්විද නැකත අයිති වෙලා තියෙනවා කේතුට. චන්ද්‍රයා මේ වෙද්දී ඉන්නවා මේෂ රාශිගත වෙලා. ඒතර කේතු ග්‍රහයා ඉන්නවා තුලා රාශිගත වෙලා. තුලා රාශිය ධනු ලග්න කුණ්ඩලියේ තුලා රාශිය කියන්නේ 11 වෙනි. එතකොට කේතු ග්‍රහයා විසින් අයස්ථානය හකුළුවල තියෙන්නේ. ආර්ථික අගහිංගම් ඇති වෙන වර්ෂයක්. 11 වෙනි කියන්නේ මිත්‍ර සම්බන්ධතානේ. මිත්‍ර සම්බන්ධතා ස්ථානයක්. මිත්‍ර සම්බන්ධතා හකුළුවන තැන. මිත්‍ර සම්බන්ධතා අඩු වෙනවා. ආර්ථික තත්ත්වය අඩු වෙනවා. හකුළුවනවා. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විශ්වයේ ප්‍රබලම ශක්තිය වන චන්ද්‍රයා රාහුට අහු වෙලා ඉන්නවා. මම මුලිනුත් කිව්වා ලැජ්ජා සහගත දේවල් සිද්ධ වෙනවා කියලා. රාහු චන්ද්‍රයාට අහු වුණාම චන්ද්‍රයා ලැජ්ජිත ග්‍රහයා බවට පත් වෙනවා. එතකොට ලැජ්ජාශීලීත්වය පිරුණු වසරක් බවට පත් වෙනවා. තමතරව මානසික ශාරීරික පීඩා ඇති වෙනව මේ හේතුවෙන් මිනිසුන්ට. මීට අමතරව ලෙඩ රෝග ව්‍යාප්ත වෙනවා. අනිත් එක තමයි ප්‍රේම සමතතා ස්ථානයේ තමයි ඔය පොඩි ආරවුලක් ඇති වෙන්නේ. ප්‍රේම සමතතා ස්ථානය බිඳ වැටීමක් පෙන්නුම් කරනවා. මේ හේතුවෙන් ප්‍රේම සම්බන්ධතා දෙකඩ වී යාම ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ හරහා ඊළඟට ගංගේ පැනීම වසබීම කෝච්චියට බෙල්ල තැබීම බෙල්ලේ වැරලා ගැනීම හાર્ට් ඇටැක් තියෙනවා
හාට් ඇටැක් හැදිලා මේ ඔය වගේ ජීවිත හානිය ඇති වෙන්නත් පුළුවන් ඔය හේතු කාරණා හින්දා. මෙසේ මේ තත්ත්වය මෙහෙම උදා වෙලා තියෙද්දී ශනි මාරුවක් සිද්ධ වෙනවා ජනවාරි මාසයේ. ඒ ශනි මාරුවෙන් පස්සේ ශනි ග්‍රහය මකර රාශියේ සිට කුම්භ රාශියටයි සංක්‍රමණය වෙන්නේ. මකර රාශියේ අපි රාශි වීදියේ ගමන් කරද්දී මකර රාශියේ අවසාන අංශක 6 ශනි ග්‍රහය ගමන් කරනවා දැනට. ජනවාරි මාසෙ 18 වෙනිදායින් පසුව ශනි ග්‍රහය කුම්භ රාශියේ මුල් අංශක 6ට පැමිණෙනවා. මකර රාශියේ අවසාන අංශක 6ත් කුම්භ රාශියේ මුල් අංශක 6ත් ඒ දෙකම ශනි ග්‍රහය ලදරු අවධියේ පසු වෙනවා. ලදරු අවධියේ පසු වෙනවා කියන්නේ ඔබ අප කවුරුත් හඳුනනවා ලදරුවා. ලදරුවා වගේ සෙනසුරු ග්‍රහය ලදරුවා. උඩ බලාගෙන ඉන්න ලදරුවේ. එයාට කරන්න කිසිම දෙයක් බෑ. එතකොට ලබන අවුරුද්ද පුරාවටම ශනි ගෙන්නම් කිසිම ශනි ග්‍රහයාගෙන් කිසි හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ ශනි ග්‍රහය නියෝජනය කරන මහජනයා ඉතාම පීඩාවට පත් වෙන වර්ෂයක් වෙනවා 2023 වර්ෂය. මම දැන් මේ පොදු පලාපලයත් එක්ක ඔයාලට කියනවා ලග්නෙන් ලග්නෙට පලාපල ප්‍රකාශ කරනවා. මේ ලග්නෙන් ලග්නෙට පලාපල ප්‍රකාශ කරද්දී මේක 2023 වර්ෂයේ පොදු පලාපලයක්. පොදු පලාපලය කෙසේ වෙතත් ඔබට උපන් දිනයට ඔබට පෞද්ගලිකව කේන්ද්‍ර සටහනක් තියෙනවා. ඒ කේන්ද්‍ර සටහනට අදාළව ඔබට පෞද්ගලික පලාපල නිකුත් කරන්න සිද්ධ වෙනවා. මේ පොදු පලාපලය කෙසේ වෙතත් ඔබ පෞද්ගලිකව ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගැනීම සඳහා මේ සඳහා මාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීම හා ලබා දීමෙන් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කාරණා ඉටු කර ගැනීමට ක්‍රමවේද කීපයක්ම මා සකස් කර ඇති සකස් කරලා තියෙනවා. ඒ ක්‍රමවේද වලින් ඔබට පහසුම ක්‍රමයට ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගැනීම සඳහා මම පහසුකම් සලසලා දෙන්නම්. ඔබට කරන්න තියෙන එකම දෙයයි ඔබ තිරේ දිස්වන දුරකථන අංකයට මා හා සම්බන්ධ වීම පමණයි. ඔබට මා මුණගැසීමට අවශ්‍ය නම් මම බෙලියත්ත ප්‍රදේශයේ සිටින්නේ. බෙලියත්ත ප්‍රදේශයට ඇවිල්ලා බෙලියත්තට ඇවිල්ලා මට දුරකථන ඇමතුමක් ලබා දීමේ මා හා ඔබට සම්බන්ධ වෙන්න මාර්ගය සපයලා දෙන්න. මේ ආකාරයට ඔබ මා හා සම්බන්ධ වීම මගින් ඔබට අවශ්‍ය කරන ඔබට ඔබගේ පවතිනා වූ ග්‍රහාපලවලට අවශ්‍ය කරන්නා වූ සියලුම උපදේශමාලාව ලබා දීමට මම අපකැප වී ඉන්නවා. ඔබට අවශ්‍ය යාන්ත්‍ර මන්ත්‍ර ආදිය සකස් කර දීම, ඔබට අවශ්‍ය මැණික් ගල් ආදිය පැලඳීම සඳහා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීම, ඔබගේ ඕනෑම පෞද්ගලික ජ්‍යොතිෂමය කටයුත්තක් සඳහා මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබගේ උප්පත්ති ජන්ම පත්‍ර සකසා ගැනීම, පලාපල කතනය, මල්වර පලාපලය, මංගල නැකත් මාලාව සකස් කර ගැනීම ඇතුළු අනිකුත් සියලුම දේවල් වාගේම බෝධි පූජා, දේව පූජා ආදී ඒ වගේ දේවල් ආදියටද මහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය ඕනෑම ජ්‍යොතිෂමය කටයුත්තක් සඳහා මහා සම්බන්ධ වීමට තිරේ දිස්වන දුරකථන අංකය හා මහා සම්බන්ධ වෙන්න ඔබට පහසුම මඟ මං සපයලා දෙන්න. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබ 2023 වර්ෂයේ කොහොමද? අපි බලමු. මේෂ ලග්නයේ ලග්නේ ඉන්නවා චන්ද්‍රයා, රාහු, යුරේනස්. දෙවැන්නේ කුජ, හත්වැන්නේ කේතු, නවවැන්නේ රවි, බුධ, දහවැන්නේ ශුක්‍ර, ශනි, 11වැන්නේ නැප්චු, 12වැන්නේ ගුරු. මේ විදිහට තමයි මේෂ ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලය සකස් වෙන්නේ. මේෂ ලග්න හිමියන්ටත්
2023 වර්ෂයේ මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන වසරක් කියලා කියන්න පුළුවන්. ශරීරයට ලබා දෙමින් තිබුණා වූ සුවය සැපය මදක් දුරට අඩු වෙනවා. වරින් වර ශරීරයේ පණ නැතිවීම ගති වගේ ඇති වෙන්නත් පුළුවන්. මලානික ගති වගේ ඇති වෙන්න පුළුවන්. උදාසීන ගති ඇති වෙන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් තරමක් දුරට ප්‍රවේශංකාරී වෙන්න වෙනවා. සුළුසුළු වශයෙන් අනතුරුදායක තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්. මේවත් මගහරවාගෙන කටයුතු කරන්න වෙනවා මේෂ ලග්න හිමි ඔබට. වෙනදා තිබිච්ච ගෞරවය තරමක් දුරට අඩු වෙන වසරක්. තමන්ගේ ආත්මාභිමානයට කිසියම් කැළලක් ඇති වෙන්න රහස් කුමන්ත්‍රණයක් එහෙම නැත්නම් කට කතාවක් වගේ දෙයක් පැතිරෙන්න පුළුවන්. මේක එලිපිට එහෙම නැත්නම් රහසිගතව පැතිරෙන්න පුළුවන්. මේවයින් තරමක් දුරට පුජ්‍යලින් සමග කටයුතු කිරීමේදී තරමක් දුරට ප්‍රවේශන් සහගතව මේවයි සිතේ තබාගෙන කටයුතු කරන්න. කිසියම් ආරවුලකට මැදිහත් වෙන්න පුළුවන්. මේ අනුන්ගේ ආරවුලකට මැදිහත් වෙලා ඒක තමන්ගේ දෙයක් වගේ අනෙන් තමන්ගේ පිටට කරකැවිලා එන්න පුළුවන්. ඒ වයින් පරිස්සම් වෙන්න. අනිත් එක තමයි අනිවාර්තේ කරන නිෂ්ඵල වියදම් තියෙනවා. මේ වියදම් අඩු කරගන්න වියදම් පැත්ත ටිකක් වැඩි. එතකොට අලාභ හානි සිද්ධ වෙන්න පුළුවන්. අලාභ පාඩු සිද්ධ වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් මගහරවා ගන්න. මේ තුලින් මුදල් හානි ඇති වෙන්නත් පුළුවන්. මේ මෙහෙම මුදල් හානි ලැබෙනවත් එක්කම තමන්ට ලැබෙමින් තිබුණා වූ අයමාර්ගය ඇහිරියාමේ අවධානමක් තියෙනවා මේ ශලග්න හිමි ඔබට. එතකොට මේ තුලින් සිත් ඇවුල් ඇති වෙන්න පුළුවන්. බොහෝ විට මේ ශලග්න හිමියන් මේ තත්ත්වයට හොඳින් සිහියේ තබාගෙන කටයුතු කරා. සාධාරණ හේතුවක් නොමැතිව කෙනෙකුට යටහත් පහත් වෙන්න වෙනවා. ඒ වගේ කාරණා සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන් බැගෑපත් වෙලා ඉල්ලීම් කරන තත්ත්වයට පත් වෙනවා. ඒ සාධාරණ හේතුවක් නොමැති. මිරිඟුවක් පස්සේ යනවා වගේ තමන්ගේ පැතුම් ප්‍රාර්ථනා බොඳ වෙලා යනවා. ඒ කියන්නේ තමන් මිරිඟුවක් පස්සේ යනවා වගේ තමයි සිද්ධ වෙන්නේ. තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරනවා. කටයුතු කරත් මේ කරන වැඩවලින් වැඩක් නැහෙනේ කියලා තමන්ගේම සිතට හිතෙනවා. ඒ වගේ තත්ත්වය ඇති වෙනවා. ඊපස් දානමාන ආදී දෙන්නත් උපරිම ගොඩාක් උත්සාහ කරනවා. නමුත් මොණයම් හෝ හේතුවකින් මේ තත්ත්වයන් මගහැරිලා යනවා. නමුත් ගොඩාක් උත්සාහයෙන් ජීවත් වෙන්න මේෂ ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් 50%ක විතර සුභඵල තියෙනවා. බොහෝ විට ඔබගේ මේෂ ලග්න හිමි ඔබගේ පොදු පලාපලය තමයි ඔය කිව්වේ මධ්‍යස්ථ ප්‍රතිඵල දෙන වසරක් කියලා. ඔබට මොනියම් හෝ ගැටලුවක් තියෙනවා නම් තිරේ දිස්වන දුරකථන අංකයට මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට උදව් කිරීමට මා කැපවී සිටිනවා. වෘෂභ ලග්නය රාශි චක්‍රයේ දෙවන ලග්නය වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබටත් මධ්‍යස්ථ ප්‍රතිඵල තමයි 2023 වර්ෂයේ උදා වෙන්නේ. වෘෂභ ලග්නයේ ඉන්නවා කුජ, 6 වැන්නේ ඉන්නවා කේතු, 8 වැන්නේ ඉන්නවා රවි බුධ, 9 වැන්නේ ඉන්නවා ශනි ශුක්‍ර, 10 වැන්නේ ඉන්නවා නැප්චූන්, 11 වැන්නේ ඉන්නවා ගුරු, 12 වැන්නේ ඉන්නවා චంద్ర, රාහු, යුරේනස්. මේ විදිහට තමයි වෘෂභ ලග්න කුණ්ඩලිය පැහැදිලා තියෙන්නේ 2023 ජනවාරි 1 වෙනිදා වෙද්දී. මේ වර්ෂයේ වෘෂභ ලග්න හිමියන්ට කොහොමද? වෘෂභ ලග්න හිමියන්ටත් මධ්‍යස්ථ ප්‍රතිඵල දෙන වසරක් තමයි 2023 ඉදිරි වර්ෂය. තමන්ට ශාරීරික වශයෙන් අපහසුතා ගෙන දෙන වර්ෂයක් වෙන්න පුළුවන්. තමන්ට ශාරීරික වශයෙන් අපහසුතාවයක් ඇති නොවුණත් තමන්ගේ පවුලේ කෙනෙකුට හෝ ශාරීරික වශයෙන් අපහසුතා ඇති වෙන පසුබිමක් නිර්මාණය වෙනවා. උසස්යයි සම්මතයගෙන් එහෙම නැත්නම් කලත්‍රයාගෙන් උසස්යයි සම්මත කට්ටියගෙන් එහෙම නැත්නම් කලත්‍රයාගෙන් තමන්ගේ කලත්‍රයාගෙන් යම් යම් කරදර බාධා මතුවෙන්න පුළුවන්. කරදර බාධා තමයි මතුවෙන්න පුළුවන්.
තමන්ගේ කටයුතු කාරණා ඒ අයගෙන් තමන්ගේ කටයුතු කාරණා වලට අන්නේ අයගෙන් ඒ උසස් කියයි සම්මත අයගෙන් එහෙම නැත්නම් තමන්ගේ කලත්‍රයාගෙන් විවිධ අවහිර බාධාතා ඇති වෙන්නත් පුළුවන් හිතයි සීන් තමන්ගෙන් ඈත් වෙන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව යුක්තියක් ධර්මයක් කාරණාවක් නැතුව තමන්ගේ හිතයි සීන් තමන්ගෙන් ඈත් වෙලා යන්න පුළුවන් ගින්දර ගෑස් විදුලිය හා සම්බන්ධයෙන් නම් තරමක් පීඩා ඇති වෙනවා ආරවුල් මතුවෙන්න පුළුවන් ආරවුල් වලට වගේ ඒ වගේ දේවල් වලට ඉඩ පවතිනවා ඒ වයින් තරමක් ඈත් වෙලා ඉන්න ඒ කියන්නේ ගින්දර ගෑස් විදුලිය සම්බන්ධයෙන් මොන මොන ආරවුල් ඇති වෙන්න පුළුවන් ඒ වයින් ටිකක් ඈත් වෙලා ඉන්න සිතට සහනයක් නම් ඇති වෙන්නේ නොලැබීමේ කාල සීමාව සිතට සහනයක් නොලැබීමේ කාල සීමාවක් තමයි 2023 වර්ෂයේ ඉදිරියේ තියෙන්නේ රුධිර දෝෂ හට ගන්න පුළුවන් උණ වසංගත තත්ත්ව හට ගන්න පුළුවන් ඔබට ලෙඩ රෝග වලින් ටිකක් ප්‍රවේශම්කාරී වෙන්න ආර්සස් රෝග තියෙනවා නම් ආර්සස් රෝගයේ උත්සන්න වෙන්න පුළුවන් ඒ වගේ රෝග ඇති වෙන්න පුළුවන් කැම්බීම ආදීන් ඒ වගේ රෝග වලින් වළක්වන්නත් ඔබට පුළුවන් किसीम वंचावट गुदुरुवेन्न पुलुवां सोर सतुरु बीयकट गुदुरुवेन्न पुलुवां ए वगे वंचा सहगत रव टीम सहगत तत्त्वयन्ट नतु वेन्न पुलुवां ए वयिन् टिकक् प्रवेशं वेन्न तमंगे वटिना कियन संपत् मुदल वटिना वस्तु अन् सतु वेन्न पुलुवां एव तमयि सोर बीयक् एति वेन्न पुलुवां सोर सतुरु अवधानमक् एति वेन्न पुलुवां प्रवेशं वेन्न දුරබැහැර ගමනකට පසුබිම් නිර්මාණය වෙනවා සමහර විට විදේශ රටකට වෙන්නත් පුළුවන් ඒ දුරබැහැර ඒ ගමනේදී ගතසිත වෙහෙසකර තත්වයන්ට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ ඒ ගමනේදී දුරදිග නොබලා සිතාන බලා අවදානම නොබලා කරන කටයුතු වලින් නීතිමය කරදර ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ නීති විරෝධී කටයුතු වලට ඔබ පෙළඹෙන්න පුළුවන් දැන හෝ නොදැන නීති විරෝධී කටයුත්තකට උදව් කරන්න ඒ කියන්නේ නීති විරෝධී ලෙස කටයුතු කරන කෙනෙකුට උදව් කරන්න පවා ඔබ පෙළඹෙන්න පුළුවන් ඔබ එයින් ප්‍රවේශම් සහගත වෙන්න ඕන ගමන් බිමන් වලදී අර පරිස්සම නැති වෙලා හදිසි අනතුරු වලට භාජනය වෙන්න පුළුවන් මෙවැනි තත්ත්වයන්ගෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න මේ 2023 වර්ෂයේ උෂඹ ලග්න හිමියන්ට ඒ ලග්න පලාපල ඔබට මධ්‍යස්ත ප්‍රතිඵල දෙන වසරක් කියලා කියන්න පුළුවන් උෂඹ ලග්න හිමි ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් මා හා සම්බන්ධ වෙන්න තිරේ දිස්සන දුරකථන අංකය හා සමග මා සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට උදව් කරන්න මම සැදී පැහැදී ඉන්නේ මිතුන ලග්නය රාශි කුණ්ඩලියේ තුන්වන රාශිය මිතුන ලග්නය मिथुन लग्न हिमि ओबटा मध्यस्थ प्रतिफलतमय दिदासन वर्षेदी अतिवेन्नि मिथुन लग्न हिमि अंगे लग्न कुंडली दिदासने जनवरी पलवेनिद मिन्न मे विदिट राशि ग्रहायन राशिगत विलायन्नवा पास्यान्नि केतु हत्यान्नि रवि बुध अटवान्नि शनि शुक्र नवम्यान्नि नेपच्यून दहावान्नि गुरु एकोलोस्यान्नि චන්ද්‍ර රාහු යුරේනස් දොළොස්වැන්නේ කුජ මේ විදිහට තමයි මිතුන ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලියේ ග්‍රහයින් රාශිගත වෙලා ඉන්නේ මිතුන ලග්න හිමි ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල ලබා දෙන වසරක් කියලා කියන්න පුළුවන් කාලාත්‍රයාගේ යම් යම් ඕනෑයිපාකම් පිළිබඳ වැඩිපුර කාලයේ ශ්‍රමය යොමු කරන වසරක් කියලා කියන්න පුළුවන් මේ වර්ෂයේදී කලත්‍රය වෙනුවෙන් තමයි වැඩි කාලයක් ගත කරන්නේ. නමුත් මෙහෙම ගත කරද්දී අත්වැරදීමකින් හෝ කලත්‍රය සමග පොඩි පොඩි ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඒවා වග බලා ගන්න. අනපේක්ෂිත අයුරින් දිකට හරහට චිත්ත පීඩා ගෙන දෙන වසරක් මේ වසරේ චිත්ත පීඩා අධික ලෙස තියෙනවා. තරමක් ඒ ගැන උනන්දුවෙන් පසුවන්න. ගේදර අගහිඟකම් ආර්ථික දුෂ්කරතා මීට පෙර තිබුණට වඩා වැඩිපුර ඉහවහා යන්න පුළුවන්. තමන් අසරණ වී
අනුන්ට බැගෑපත් වීමට සිදු වන කාලයක් බොහෝ විට අනුන්ට බැගෑපත් වෙන්න සිදු වෙන කාලයක් කියලා කියන්න පුළුවන් තමන්ගේ ස්ථානයේ නිදහසේ නොසිට විවිධ දුෂ්කරතාවලට පත් වෙමින් අධික කරදරවලට පත් වෙන්න වෙනෝ මේ වර්ෂයේදී මිතුන ලග්න හිමි ඔබට අනිත් එක තමයි සෙම නරක් වීම වගේ සෙම් ප්‍රතිශ්‍යාව සෙම නරක් වෙලා නියුමෝනියා තත්ත්වයන්ට වගේ ඒ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන් මිතුන ලග්න හිමි ඔබට එමෙන්ම ආමාශගත රෝග වගේම පාචනය වගේ ඒ වගේ රෝගදායී තත්ත්ව උද්ගත වෙන්න පුළුවන් උණ වසංගතයක් වැළඳෙන්න පුළුවන් අක්මාවේ ඇතිවිය හැකි දෝෂයක් ඇති වෙන්න පුළුවන් අර්ශස් රෝග මතු වෙන්න පුළුවන් මේ වගේ රෝගාබාධ තත්ත්වයන් මතු වෙන්න පුළුවන් මේවට සූදානම් පිළියම් යොදා ගනිමින් පසු වෙන්න 2023 වර්ෂයේ ඔබ බලාපොරොත්තු රහිත ලෙස කලත්‍රයා පීඩාවට පත් විය හැකි රෝගාබාධයකට පත් වෙනවා තමන් පමණක් නෙමෙයි කලත්‍රයත් විවිධ රෝගාබාධයන්ට පත් වෙන්න පුළුවන් ඒ පිළිබඳව දැඩි අවධානය පසු වෙන්න අනිවාර්යයෙන් නිරපරාදේ මුදල් වියපැහැදමක් ඇති වෙනවා මේ මුදල් වියපැහැදම කියන්නේ අනිවාර්යයෙන් නිෂ්පරාදේ වේදන් වෙන මුදල් වියදම එහිඳ එිනොත් ප්‍රවේසම් සහගත වෙන්න මිතුන ලග්නෙහි ඔබ යම් හවුල් ව්‍යාපාරයක නිරත වෙලා හිටියානම් ඒවා අවුල් වෙලා යන්න පුළුවන් ඒ හින්දා එයි හවුල් ව්‍යාපාර කටයුතු කරන ඔබ තරම ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න නොසැලකිලිමත් බව නිසා අඹුසැමියන් අතර ගැටලු ඇති වෙන්න පුළුවන් නොසැලකිලිමත් බව හින්දා කලාතර පීඩා ඇති වෙන්න පුළුවන් ඒ පිළිබඳවත් දැඩි අවධානය පසු වෙන්න මිතුන ලග්නෙහි ඔබ දරුවන් සිටින කෙනෙක් නම් ඔබ ඔවුන්ටද ශිෂ්‍යයන් සිටින කෙනෙක් නම් ඔබ ඔවුන්ටද පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා ලබන වසරේදී සතුරන් ඊර්ෂ්‍යාකාරයන් සතුරන් ඊර්ෂ්‍යාකාරයන් කරනු ලබන්නා වූ දෙස් දේවල් ඒ කියන්නේ වස්කාවි ඒ වගේ දේවල් මිතුන ලග්න හිමියන්ට සනිකවම ළඟා වෙනවා වසරක් ඉදිරි වසරේ. ඒ කියන්නේ ඇස්වහකටවා ඇති වෙන වසරක් තමයි. ඇස්වහකටවා ඉතා ඉක්මනින් වදින වසරක් තමයි මේ මිතුන ලග්න හිමියන්ට ඉදිරි වර්ෂයේදී. මේ මිතුන ලග්න හිමියන්ට 2023 වර්ෂයේදී අත්විඳින්නට සිදුවෙන පලාපලයන් පොදු වශයෙන් මිතුන ලග්න හිමි ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් තමන්ගේ පෞද්ගලිකයෙන් සටහන පරීක්ෂා කරගන්න තිරයේ දිස්වන පාත දුරකථන අංකයට මා හා සම්බන්ධ වෙන්න මම ඔබ වෙනුවෙන් උදව් කිරීමට සැදී පැහැදී ඉන්නවා රාශි චක්‍රයේ හතරවන රාශිය වන කටක රාශිය ගැන දැන් අපි කතා කරමු කටක ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලියේ මෙන්න මේ විදිහට 2023 ජනවාරි පළවෙනිදා ග්‍රහයන් පිහිටලා ඉන්නවා. හතරවැන්නේ කේතු, හයවැන්නේ රවි බුධ, හත්වැන්නේ ශනි ශුක්‍ර, අටවැන්නේ නැප්චූන්, නවවැන්නේ ගුරු, දහවැන්නේ චන්ද්‍ර, රාහු, යුරේනස්, 11වැන්නේ කුජ. මේ විදිහට කටක ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලියේ ග්‍රහයන් පිහිටලා තියෙද්දී කටක ලග්න හිමියන්ට නම් සුබ ඵල දෙන වසරක් කියලා කටපුරා මට කියන්න පුළුවන්. කිසියම් වස්තුලාභයක් ලැබීමේ වාග්යක් තියෙනවා කටක ලග්න හිමි ඔබට. ත්‍යාග වශයෙන් දෛනික අවශ්‍යතාවයන් ඉටු වෙනවා. දෛනිකව තමන්ට අවශ්‍ය කරන දේවල් ත්‍යාග වශයෙන් ලැබෙන වසරක්. පාරිභෝගික ද්‍රව්‍ය වලට අමතරව දිගුකල් පවතින ද්‍රව්‍ය තියෙනවනේ ඇති වස්තු අන්න ඒවා ලැබීමේ වාග්ය ලැබෙනවා කටක ලග්න හිමි ඔබට මතුවන්නා වූ සතුරන් මර්ධනය වන වසරක් මර්ධනය කරන්න පුළුවන් ඒ වගේම සතුරන් බිහි වෙන්නෙත් නැහැ ඒ කියන්නේ පෙර හිටපු සතුරන් මර්ධනය කරන්නත් පුළුවන් සතුරන් බිහි වෙන්නෙත් නැති වසරක් කියලා කියන්න පුළුවන් ඉදිරියේදී
පැවතියව දුක්ඛම් කටළු ආදීන් නිදහස් වීමක් සඳහා විවිධ ආධාර උපකාර ලැබෙන වසරක් වෙනවා. ඒ වගේම ගිලිහි ගියා වූ තමන්ගේ తත්වය ගිලිහි ගියා වූ තමන්ගේ తත්වය නැවත උසස් වීමකට උසස් කරගන්න හැකියාවක් පවතින වසරක් වෙනවා. කටකලක් නෙමෙයි ඔබට. චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. චිත්ත ප්‍රීතිය ඉතාම ඉහළින් ඇති වෙන වසරක් කියලා කියන්න පුළුවන්. කරන කියන පෞද්ගලික කටයුතු කාරණා සාර්ථකත්වයට පත් වෙනවා. තමන්ගේ කරන කියන වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වෙන වසරක්. අලුතින් ආරම්භ කරන කිසියම් කටයුත්තක් තියෙනවා නම් ඒක යහපත් ස්වභාවයකට පත් වෙනවා. තමන් අලුතින් මොන හරි දෙයක් ආරම්භ කරන්න හදනොත් නම් ඒක යහපත් තත්ත්වේ පත් කරගන්න පුළුවන් වසරක් තමයි කටක ලග්න හිමියන්ට 2023 වර්ෂය. රැකියා විරහිතව සිටින කෙනෙක් නම් ඔබ රැකී රක්ෂා ආදායම් මාර්ග ළඟා කරගත හැකි වසරක් වෙනවා. කියන්නේ රැකියා විරහිත ඔබට රැකියාවක් ලැබෙන්න පුළුවන් වසරක් වෙයි. උසස් වීම බලාපොරොත්තු වෙනවා නම් රැකියාවක් කරපු කෙනෙක් නම් කරන කෙනෙක් නම් එයා උසස් වීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ උසස් වීම ලැබෙන වසරක් කියලා කියන්න පුළුවන්. කීර්තිය වැඩි වෙලා ගරු සැරකිරි නම්බුනාම ලැබෙන වසරක් වෙනවා මේ වර්ෂය. මේ දක්වා පැවතීගෙන ආවා වූ යම් අසනීපයක් තිබුණා නම් ඒ අසනීපය සුවහතට හැරෙන වර්ෂයක් වෙනවා. ඒ සුවහතට හැරෙන්න අදාළ බේත්හෙත් ටික ලබා ගන්න පුළුවන් ක්‍රමවේද සැලසෙන වර්ෂයක් වෙනවා. ඥාතීන් හිතමිදුරන් තමන් සොයාගෙන එනවා. සොයාගෙන ඇවිල්ලා ඥාතීන් හිතමිදුරන් ඥාති සම්බන්ධතා වර්ධනය වෙන වසරක් වෙනවා. ප්‍රිය සාදවලට ඒ වගේම ඔය එක එක විවිධ සාදවලට සහභාගී වෙන්න වැඩි වැඩි වශයෙන් සම්බන්ධ වෙන්න වෙනවා. සමහර වෙලාවට තමන්ගේ නිවසේද සාද පවත්වන්න සිද්ධ වෙන අවස්ථා සිද්ධ වෙන්න පුළුවන්. කටක ලග්න හිමි ඔබට 2023 වර්ෂයේ කටක ලග්න හිමි ඔබට ඒකාන්ත වශයෙන්ම සුභ ප්‍රතිඵල දෙනවා කියලා මට කියන්න පුළුවන්. මෙහෙම පොදු වශයෙන් මෙසේ ප්‍රකාශ කළත් ඔබට පෞද්ගලිකව කටක ලග්න හිමියන්ට යම් කිසි පෞද්ගලික කාරණාවක් දැන ගැනීමට අවශ්‍ය නම් තිරේදිස් වන දුරකථන අංකයට තමාගේ පෞද්ගලික කාරණාව යොමු කරන්න මම සැදී පැහැදී ඉන්නවා ඔබ වෙනුවෙන් උදව් පදව් කරන්න. සිංහ ලග්නය. සිංහ ලග්න රාශි කුණ්ඩලියේ ග්‍රහයන් 2023 ජනවාරි 1 වෙනිද වෙනකොට මෙන්න මේ විදියට තමයි ස්ථානගත වෙලා ඉන්නේ. කේතු 3 වෙන්නේ. 5 වෙන්නේ රවි බුධ. 6 වෙන්නේ ශනි ශුක්‍ර. 7 වෙන්නේ නැප්චූන්. 8 වෙන්නේ ගුරු. 9 වෙන්නේ චන්ද්‍ර රාහු යුරේනස්. 10 වෙන්නේ කුජ. මේ විදියට රාශිගත වෙලා ඉන්න සිංහ ලග්න හිමියන්ට මධ්‍යස්ථ ප්‍රතිඵල දෙන වසරක් කියලා කියන්න පුළුවන් මේ ඉදිරි 2023 වර්ෂය. දූ දරුවන්ට ගුරුවරයෙක් නම් තමන්ගේ සිසු සිසුවියන්ට විවිධ කරදර හිරිහැර බාධා ඇති වෙන වර්ෂයක් වෙනවා මේ වර්ෂය. සිංහ ලග්න හිමි ඔබට එම අය අහංකාරවීම, උඩඟු වීම, ආඩම්බර ගති පෙන්වීම, හිතුවක්කාර ගති පෙන්වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. يعني තමන්ගේ දූ දරුවන්, එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්‍යයන් මේ අය ඒ වගේ අහංකාර, උඩඟු, ආඩම්බර ගති පෙන්වන්න පුළුවන්. මීට අමතරව සිංහ ලග්න හිමියන්ගේ ආමාශයේ තදබල ඌෂ්ණයක් ඇති වෙන කාලවකවානුවක් තමයි ඉදිරියේදී ඇති වෙන්නේ. ආහාර ජීර්ණ මාර්ගයේ අසමතුලිතතා මතු කරන වසරක් තමයි ඉදිරි වර්ෂය. ශරීරයට අපහසුතා මතුවීම නිසා මානසික හිංසන ඇති වෙන්න පුළුවන් වර්ෂයක් කියලා කියන්න පුළුවන්. සතුරන් හා සමග ආරවුලකට මැදි වෙනවා. තරමක් ප්‍රවේසන් සහගත කාලය ගත කරන්න. සතුරන්ගේ සතුරු ක්‍රියා පිළිබඳව හිත හිතා රහසිගතව හිතට තමන්ගේ හිතට බියක් ඇති වෙන වසරක්. සතුරන් සතුරුකම් කරයි කියලා
තමන්ගේ හිතේ හිතින් බය වෙන වසරක් තමයි ඉදිරි වර්ෂය. තමන්ගේ එහෙම නැත්නම් පිටස්තර කිසියම් බලපෑමක් නිසා සිතට කැළඹිල්ලක් ඇති වෙන වර්ෂයක්. තමන්ට වඩා උසස් අයගෙන් අගෞරවයක් ඇති වෙන්න පුළුවන්. ඒ අය සමග ආරවුලකට ආරවුලක් පැන නගින්න පුළුවන්. ඒ වගේ විවිධ තමන්ට වඩා උසස් අයගෙන් විවිධ දෝෂ ආරෝපණ ඇති වෙන වර්ෂයක්, අගෞරවයක් ඇති වෙන වර්ෂයක් වෙන්න පුළුවන්. ගමන් බිමන් ආදීදී අතරමඟදී කරදර හිරිදර මතුවලා විවිධ පීඩා වලට ගොදුරු වෙන වර්ෂයක් වෙනවා. කිසිදු හේතුවක් යුක්තියක් ධර්මයක් නැතිව ඥාතියෙක් තමන්ගෙන් වෙන් වෙලා යනවා. තමන් කොයිතරම් දුරට බුද්ධිමතෙක් වුවත් තමන් බුද්ධිමත් වුණාට කෙසේ හෝ රැවටීමකට ලක් වෙනවා කොයි මොහොතක හෝ. ඒක සිංහ ලග්න හිමියන්ගේ 2023 වර්ෂයේ එසේ තමයි සිද්ධ වෙන්නේ. තමන්ට අගෞරවයක් සිද්ධ වෙන කටකතාවක් පැතිරෙන්න පුළුවන්. විශාල බලාපොරොත්තුවකින් යුතුව තමන් යනෙන ගමනේදී ඒ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. විශාල බලාපොරොත්තුවක් තියාගෙන තමයි එළියට බහින්නේ. නමුත් ඒ බලාපොරොත්තු තියාගෙන බහිනේ ගමන් බිමන් වලින් පළක් ප්‍රයෝජනයක් නැති තත්ත්වයක් උදා වෙනවා සිංහ ලග්න හිමියන්ට 2023 වර්ෂයේ. ඒ විදිහට මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙන වසරක් කියලා කියන්න පුළුවන්. සිංහ ලග්න හිමි ඔබට යම් අවස්ථාවක් අවශ්‍යතාවයක් පැන නැගුණහොත් මේ පොදු පලාපල හා සමග ඔබට මාහා සම්බන්ධ වෙන්න පුළුවන්. මාහා විමසන්න තිරේ දිස්වන දුරකථන අංකයට මාහා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මීළඟ ලග්නය කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ ජනවාරි මාසයේ පළවෙනිදා 2023 රාත්‍රී 12ට මෙන්න මේ විදිහට ග්‍රහයින් රාශිගත වෙලා ඉන්නවා. දෙවැන්න කේතු, හතරවැන්න රවි බුධ, පස්වැන්න ශනි ශුක්‍ර, හයවැන්න නැප්චූන්, හත්වැන්න ගුරු, අටවැන්න චන්ද්‍ර රාහු යුරේනස්, නමවැන්න කුජ. මේ විදිහට රාශිගත වෙලා ඉන්න කන්‍යා ලග්නයටත් මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා කියන්න පුළුවන්. පසුතැවිලිදායක තත්ත්වයන්ට මුහුණ දෙනවා, වේදනා ගෙන දෙන වසරක් කියලා මුලින්ම කියන්න ඕනේ. පොඩ්ඩක් පරිස්සම් සහගතව කටයුතු කරන්න. ලැජ්ජාවටපත් වෙන අවනම්බුවක් ගෙන දෙන වර්ෂයක් වෙනවා මේ කන්‍යා ලග්න හිමියන්ට 2023 වර්ෂය. පවුලේ අය සමග මහත් හිරිහැර කරදර ආදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පවුලේ අයගෙන් විවිධ බාධාතා ඇති වෙන්න පුළුවන්. තමන්ගේ මේ කියපු පීඩනකාරී තත්ත්වයන් ගේදොර ඉඩකඩම් වලට පවා ඇති වෙන්න පුළුවන්. ඒවට අවාසනාව ගෙන දෙන්න පුළුවන් ගේදොර ඉඩකඩම් වලට පවා මේ හිත කියපු තත්ත්වයන් එක්ක. අනුමානයට කරන වැඩ කටයුතු තියෙනවනේ, ඒ වයින් පරාජයක්ම තමයි පත් වෙන්නේ. අනුමානයට කරන ප්‍රකාශයන්ගෙන් විවිධ පරාජිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. යනේන ගමන් බිමන් වලදී විවිධ කරදර ආදියට මුහුණ දෙන්න පුළුවන්. ණයතුරස් සිදු වෙලා තියෙනවනම් ඒ ණයතුරස් බේර ගන්න බැරි වෙනවා. ඒ අයගෙන් දෝෂාරෝපණ ඇති වෙනවා. මෙසේ ණයතුරස් එසේ දෝෂාරෝපණ ඇති වෙනවත් සමගම තව තවත් ණයවීම සිද්ධ වෙනවා. මේ වර්ෂය ණයවීමේ වර්ෂයක් කියලා කියන්න පුළුවන් කන්‍යා ලග්න හිමියන්ට. මිලමුදල් හානි වී යන තත්ත්වයක් පෙන්눔 කරනවා 2023 වර්ෂයේ කන්‍යා ලග්න හිමි ඔබට. ඒක සිද්ධ වෙන්නේ කියන්නේ මිලමුදල් හානි වී යන්නේ මෙන්න මේ වගේ දේවල් හින්දා. අනවශ්‍ය වියදමක් මතුවෙන්න පුළුවන් ඔබගේ මිලමුදල් නාස්ති වීම සඳහා. හදිසියෙ මතුවෙන වගකීම් ඉෂ්ට කරන්න යන වෙනවනේ. ඒ වගේ දේවල් වලදීත් මිලමුදල් විනාශ වී යන්න පුළුවන්. සොර සතුරන්ට මුදල් ගොනු වීම තුලනොත් මුදල් හදල් මේ විය පහදම් කියන්නේ
මුදල් නාස්ති වීමේ තත්වයක් පත් වෙන්න පුළුවන් සොර සතුරු බියක් ඇති වෙන්නත් පුළුවන් මීට අමතරව ඔය වගේ දේවල් වලින් මුදල් මිල මුදල් හානි වී යනවා වගේම සංසාරගතේ සතුරුන් ක්‍රියාත්මක වෙලා සංසාරගත සතුරු පීඩා ක්‍රියාත්මක වෙනවා සතුරු පීඩා වැඩි වෙන කාලයක් තමයි කන්‍යා ලග්නෙහිදී ඔබට තියෙන්නේ හදිසියෙම ලෙඩ රෝගයක් මතු වෙන්න පුළුවන් රුධිර දෝෂයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් ලේනහර අසමතුලිත වෙලා රුධිර ගලණයක් ඇති වෙන්න පුළුවන් රුධිර දෝෂ රුධිර ගලන රුධිර හා සම්බන්ධ දේවල් ඇති වෙන්න පුළුවන් කාම්සප පිළිබඳ අවහිර බාධා ඇති වෙන්නත් පුළුවන් කන්‍යා ලග්නෙහිදී ඔබට සතුරු පීඩා වියවුල් ඇති වෙන වර්ෂයක් වෙනවා මේ කන්‍යා ලග්නෙහිදී ඔබට 2023 වර්ෂය මෙසේ මධ්‍යස්ථ ප්‍රතිඵල ලබා දෙන වසරක් කියලා තමයි ඔබටත් මට හඳුන්වා දෙන්න පුළුවන් කන්‍යා ලග්න හිමියන්ට පොදුවේ මේ මෙසේ ප්‍රකාශ කළද ඔබට යම් ගැටලුවක් පවතී නම් තිරේදිස්වන දුර්ගතන අංගය හරහා මාහා සම්බන්ධ වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කර මාගෙන් පිළියම් සොයා ගන්නා ලෙස මං ඉල්ලා සිටිනවා මීලඟ ලග්නය තුලා ලග්නය තුලා ලග්න තුලා ලග්න කුණ්ඩලියේ ග්‍රහයන් මෙන්න මේ විදියට තමයි පතිත වෙලා ඉන්නේ ලග්නයේ කේතු පළවෙනි කේතු තුන්වෙනි රවි බුධ හතරවෙනි ශනි ශුක්‍ර පස්වෙනි නැප්චූන් හයවෙනි ගුරු හත්වෙනි චන්ද්‍ර රාහු යුරේනස් අටවෙනි කුජ මේ විදියට රාශිගත වෙලා ඉන්න තුලා ලග්න හිමියන්ට 2023 වර්ෂය සුභ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා කියන්න පුළුවන් තුලා ලග්න හිමියන්ට අත්ති සුඛය ලැබෙන වසරක් මේ ඉදිරි වර්ෂය අත්ති සුඛය කියන්නේ ඇති කමේ සැපය ලැබෙන වසරක් කියලා හඳුන්වන්න පුළුවන් තුලා ලග්න හිමි ඔබට සෑම කටයුත්තකින්ම සැනසිලිදායක තත්ත්වයක් උදා වෙනවා ධන ලාභ වටින් පිටින් ගලාගෙන එනවා ලක්ෂ්මී දේවියන් අධහන තුලා ලග්න හිමියන් ඉන්නවනම් මූල්‍ය සම්පත් වටින් පිටින් ගලාගෙන එන්න පටන් ගන්නවා ඔබ ලක්ෂ්මී දේවියන් ඇදහිමට උනන්දු වන්න එවිට ඔබට ධන ලාභ ළඟා කරගන්න පුළුවන් වෙනවා තුලා ලග්න හිමි ඔබට විවිධ උසස් අයගේ ගරු සැරකිලි නම්බුනාම ඇති වෙනවා මේ ඉදිරි වර්ෂය තුලදී අලුතින් නව තනතුරු තානාන්තර එවැගේම තත්ත්වයෙන් උසස් වීම රැකියා ස්ථානයේ උසස් වීම වගේ දේවල් ඇති වෙන වර්ෂයක් බවට පත් වෙනවා ඔබ ව්‍යාපාරිකයෙක් නම් ලාභ ප්‍රයෝජන ඇති වෙනවා කියලා පැහැදිලි කරන්න පුළුවන් සතුරු බල හීන වෙලා යනවා සතුරු බල අඩු වෙනවා ඔබට දියුණු වෙන්න වාසනාව උදා වෙන වර්ෂය සතුරුකම් කරන්නෙකුට උනත් පෙර භවයකදී තිබිච්ච මිතුරුකමක් මතුවෙලා මේ භවයේ සතුරුකම් කරන්නෙකුට උනත් පෙර භවයේ තිබිච්ච මිතුරු බවක් මතුවෙලා තමන්ට ලාභ කියන්නේ උදව් උපදව් කරන තත්ත්වයට පත් වෙලා ඔබ ළඟට පැමිණෙන්න පුළුවන් ශරීරයේ බර අධික ලෙස වැඩි වෙනු සැප වැඩි වුණාන් පස්සේ බර අධික ලෙස සැප අධික ශරීරයේ බර අධික ලෙස වැඩි වෙනවා ගරු නම්බුනාම ලැබෙනවා මීට අමතරව තනතුරු තානාන්තර වලින් උසස් වීම හම්බ වෙනවා ඒතර දේශපාලන හා රාජ්‍ය නිලධාරීන්ගේ සැලකිල්ලට ලක් වෙන වර්ෂයක් වෙනවා දේශපාලඥයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ ඔබ සැලකිල්ලට භාජනය වෙන වසරක් බවට පත් වෙනවා තුලා ලග්න හිමියන්ට 2023 වර්ෂයේ මේ දක්වා රෝගී වූවා නම් ඒ රෝගී තත්ත්වයන් සුවපත් වෙනවා මෙතෙක් කල රෝගී තත්ත්වයෙන් ඔබ හිටියා නම් ඒ රෝගී තත්ත්වයන් සුවපත් වෙනවා ප්‍රබල අසනීප පවා සුවපත් වෙනවා ඒ හින්දා සාමය සතුට වර්ධනය වෙනවා තමන්ගේ තිබෙච්ච ශාරීරික සෞඛ්‍ය සුවපත් වෙනකොට සාමය සතුට වර්ධනය වෙනවා තමන්ගේ ජීවිතේ තුලා ලග්න හිමියන්ට සුබ වෙන්නේ අන්න එහෙමයි මේ වර්ෂේ පින් කටයුතු කරන්නත් පෙළඹෙනවා ඔබ පිනට දහමට ගොඩාක් ලැබි වෙන වර්ෂය වෙනවා එහෙම පිනට දහමට ගොඩාක් ලැබි වුණාන් පස්සේ තමන්ගේ ප්‍රාර්ථනාවන්
ඉෂ්ට සිද්ධ වෙනවා ඒකාන්ත වශයෙන්ම මීට අමතරව තමන්ට නව විෂය දැනුමක් ලබා ගන්න පුළුවන් වර්ෂයක් වෙනවා තමන්නේ යම් කිසි දෙයක් ඉගෙන ගන්නා වර්ෂයක් කියලා කියන්න පුළුවන් තුලා ලග්න හිමියන්ට 2023 වර්ෂය මෙසේ 2023 වර්ෂය ඔබට පොදු පලාපල මෙසේ ප්‍රකාශ කරත් ඔබට යම් කිසි ගැටලුවක් පෞද්ගලිකව පැන නගිනවා නම් තුලා ලග්න හිමි ඔබට තිරේ දිස්වන දුරකථන අංකය හරහා මා හා සම්බන්ධ වන්න මම ඔබට උදව් කිරීමට සූදානම් සිටිනවා වෘශ්චික ලග්නය වෘශ්චික ලග්න කුණ්ඩලයේ ග්‍රහයන් මෙන්න මේ විදියට ස්ථානගත වෙලා ඉන්නවා 2023 ජනවාරි 1 වෙනිදා වන විට දෙවැන්නේ රවි බුධ තුන්වැන්නේ ශනි ශුක්‍ර හතරවැන්නේ නැප්චූන් පස්වැන්නේ ගුරු හයවැන්නේ චන්ද්‍ර රාහු යුරේනස් හත්වැන්නේ කුජ දොළොස්වැන්නේ කේතු මේ විදියට රාශිගත වෙලා ඉන්න වෘශ්චික ලග්න හිමියන්ටත් 2023 වර්ෂය මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා කියන්න පුළුවන් මිල මුදල් ලාභ අහුරා දමල පාඩු පිට පාඩු ගෙන දෙන වර්ෂයක් වෙනවා වෘශ්චික ලග්න හිමියන්ට මේ ඉදිරි වර්ෂය ඒ වගේම තමන්ට අමුතුම ආකාරයේ ලොකුකමක් ඇති වෙන වර්ෂයක් තමන් ලොකු කෙනෙක් කියලා සමාජයට පෙන්වන්න යන වර්ෂයක් ඉදිරි වර්ෂයේදී ඒසේ තමන්ගේ ලොකුකම පෙන්වන්න ණය වෙලා හරි මුදල් හදලා ඇතේ නැතිනම් ණය වෙලා හරි ඒ තමන්ගේ ලොකුකම පෙන්වීමට ඉදිරිපත් වෙනවා වෘශ්චික ලග්න හිමි ඔබ ඒ සඳහා මුදල් වේදම් කරන්න නොපැකිලි වෙනවා තමන්ගේ ලොකුකම ප්‍රදර්ශනය කරන්න මුදල් හදල්පවා වේදම් කිරීමට බලාපොරොත්තු වෙනවා වෘශ්චික ලග්න හිමියන් ලබන අවුරුද්ද තුරදී කේටිඑම් අතීත කියමනක් තියෙනවා ලෝකෙට පරකාසයේ ගෙදරට මරගාතේ කියලා ලෝකෙට පරකාසයේ ගෙදරට මරගාතේ තත්වයක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට ලබන අවුරුද්ද පුරාවට වෙන්නේ ලොකුකම පෙන්වන්න මුදල් හදලා ආදී වියදම් කරනවා නමුත් ගෙදරට කිසිම සැප සම්පතක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රබල ආර්ථික පීඩාවකට ගොදුරු වෙන වර්ෂයක් වෘශ්චික ලග්න හිමි ඔබ. වෘශ්චික ලග්න හිමි ඔබට බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියන් වල යම් පීඩාවක් ඇති වෙන්න පුළුවන්. පීඩා ගෙන දෙනවා. ඒ කියන්නේ මුහුණේ සීරීම් තත්ත්වයක් ඒ වගේම මුහුණේ කුරුලෑ ඇතිවීම තත්ත්වයක් මුහුණ කසන තත්ත්වයක් ඒ වගේ දේවල් ඒ වගේ විවිධ ආසාදන කුරුලෑ ආසාදන වගේ ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියකට රෝගාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කලත්‍ර පීඩාවකුත් මේ අතරේ ඔබට ගෙන දෙනවා ඔබගේ කලත්‍රයාට පීඩා ගෙන දෙන වසරක් වෙනවා චිත්ත පීඩා ශාරීරික පීඩා ගෙන දෙනවා තමන්ටත් තමන්ටත් චිත්ත පීඩා ගෙන දෙනවා කලත්‍රයටත් චිත්ත පීඩා ශාරීරික පීඩා ගෙන දෙනවා පවුලේ ඥාතීන් අතරද දුරදිග නොබලා කරන කතාබහ يعني පවුලේ ඥාතීන් එක දුරදිග නොබලා ඔබ කරන කතාබහ දුරදිග ගිහිල්ලා තරහ මරා තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන් ඒ වගේ ආරවුල් ඇති වෙන්න පුළුවන් පවුලේ ඥාතීන් සමග මිතුරන් සමග පමණට වඩා ලංවීම හොඳ නැහැ ඉදිරි වර්ෂයේදී පමණට වඩා ලං වුණාමත් ඊගාවට විවිධ අමනාපකම් ඇති වෙන්න පුළුවන් ඇස් රතු වෙන විහිළු කරන්න හොඳ නැහැ කරේ අත දාගෙන යනවා කියන්නේ ඒ වගේ දේවල් මිතුරන් සමග ටිකක් කරන්න නැතුව ටිකක් අතේ දුරින් පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කාලයක් වෘශ්චික ලග්න හිමි ඔබට අනවශ්‍ය විහිළු තහලු කරන්න එපා ඇස් රතු වීම ඇති වෙන්න පුළුවන් වර්ෂයක් ඒ වගේම යම් යම් දේ තමා අතින් ගිලිහී ගිහිල්ලා බිඳිලා වැටිලා කුඩු වෙලා යන තත්ත්වයන්ට පත් වෙන වර්ෂයක් වෙනවා මේ ඉදිරි වර්ෂය වෘශ්චික ලග්න හිමි ඔබට කෙසේ වෙතත් ඔබ රැවටිල්ලකට වංචාවකට ගොදුරු වෙනවා 2023 වර්ෂයේ වෘශ්චික ලග්න හිමියා වෘශ්චික ලග්න හිමියන්ට මෙසේ පලාපල ප්‍රකාශ කරද්දී ඔබට පෞද්ගලික ගැටලුවක් පැන නගිනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකය හා මහා සම්බන්ධ වුණා ඔබ වෙනුවෙන් ඔබට උදව් උපදව් කරන්න මම සැහැදී පැහැදී ඉන්නවා ඕනෑම ගැටලුවක් සඳහා මාව විමසන්න මීළඟ ලග්නය ධනු ලග්නය ධනු ලග්න රාශි කුණ්ඩලයේ මෙන්න මේ විදියට
ග්‍රහයින් පිහිටලා ඉන්නවා 2023 ජනවාරි 1 වෙනිදා වෙන විට. 1 රවි බුධ 2 ශනි ශුක්‍ර 3 වෙනි නැප්චූන් 4 වෙනි ගුරු 5 වෙනි චන්ද්‍ර රාහු යුරේනස් 6 වෙනි කුජ 11 වෙනි කේතු මේ විදිහට ධනු ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලියේ 2023 ජනවාරි 1 වෙනිදා වන විට ග්‍රහයින් ගෝචරයේ වෙද්දී ධනු ලග්න හිමියන්ටත් 2023 වර්ෂයේ මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා තමයි මට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. පෙරදී නොතිබුණා වූ උඩඟු අහංකාර ආඩම්බර කිසිවෙකුටත් යටත් නොවන තත්වයක් ඇති වෙනවා ධනු ලග්න හිමියන්ට 2023 වර්ෂයේදී. එතකොට දුක කඳුල වේදනාව පසුතැවිල්ල ශෝකය ගෙන දෙනු ලබන වර්ෂයක් වෙනවා මේ ඉදිරි වර්ෂය. ඒ සඳහා පසුබිම් නිර්මාණය වෙනවා. පදිංචි නිවාසවල කෙටි කාලීන ලැබුම් හල්වල රැකී රක්ෂා කරන ස්ථානවල ඒ වගේම දින දෙක තුනක් වන්දනා ගමන් යන ඒ ගිහිල්ලා ඒ ගත කරන ඒ ස්ථානවල ඒ වගේ තැන්වලදී සතුරන් බිහි වෙන්න පුළුවන් සතුරු පීඩා ඇති වෙන්න පුළුවන් 2023 වර්ෂය. ඒ වගේම උෂ්ණාධික රෝගාබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හිසේ බරගතියක් ඇති වෙන්න පුළුවන් ශීර්ෂ පීඩාවක් ඇති වෙන්න පුළුවන් නිදි බරගතියක් ඇති වෙන්න පුළුවන් මේ වගේ තත්ත්ව මතු කරන වර්ෂයක් තමයි ඉදිරි 2023 වර්ෂය ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන්ට බෙල්ලෙන් ඉහළ පීඩාවක් ඇති වෙනවා තරමක් දුරට ප්‍රවේශන් සහගතයේ තත්ත්වයට පත් වෙන්න ඔබ ධනු ලග්න හිමි ඔබ මීට අමතරව ආහාර ජීර්ණ මාර්ගයේ අසමතුලිතතා ඇති වෙන්න පුළුවන් උඩුබඩ යටිබඩ පීඩා ඇති වෙන්න පුළුවන් ඒ වගේම උදරාබාධයන් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේවායි ප්‍රවේශංකාරී වන්නේ අදාළ බේතේ ඒ අදාළ වේලාවට මිලදී මේ භාවිතා කරලා ඒ රෝගාබාධ වලින් වැළැක්වීමට ඔබ කටයුතු කරන්න. මීට අමතරව නොකල වරදකට බොරු චෝදනා එල්ල වෙන්න පුළුවන් ලබන වර්ෂය ඔබට. වැදගත් එහෙම නැත්නම් නොවැදගත් කාර්ය බහුලත්වයක් ඇති වෙන වර්ෂයක් වෙනවා. ඒ වගේම තමන්ගේ පියාට එහෙම නැත්නම් පියාගේ පාර්ශවයට අශුභ ඵලගෙන දෙන වසරක් වෙනවා 2023 ඉදිරි වර්ෂයේ ධනු ලග්න හිමි ඔබට. ධනු ලග්න හිමියන්ට මේ පොදු පලාපලය මෙසේ ප්‍රකාශ කළත් ඔබට යම්කිසි ගැටලුවක් පැන නගිනවා නම් ඔබ මහා සම්බන්ධ වෙන්න තිරයේ දිස්වන දුරකථන අංකය හරහා මහා සම්බන්ධ වීමෙන් මට ඔබ වෙනුවෙන් උදව් කිරීමට පුළුවන්. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට 2023 ජනවාරි 1 වෙනිදා මෙන්න මේ විදියට රාශි කුණ්ඩලියේ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා. 1 ශනි ශුක්‍ර 2 නැප්චූ 3 ගුරු 4 චන්ද්‍ර රාහු යුරේනස් 5 කුජ 10 කේතු 12 රවි බුධ. මේ විදියට මකර ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලිය ක්‍රියාත්මක වෙද්දී මකර ලග්න හිමියන්ටත් 2023 වර්ෂය මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා තමයි මට කියන්න වෙන්නේ. තමන්ට තිබුණා වූ ගෞරව සැලකිලි පිරිහී යන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ 2023 වර්ෂයේ. දුක වේදනාව ලැජ්ජාව ගෙන දෙන වර්ෂයක් වෙනවා මේ ඉදිරි කාල සීමාව තුළ. නිතර නිතර සිත් ඇවුල් ඇති කරන වර්ෂයක් වෙනවා. කරන කියන සියලු කටයුතු පිරිහී යන තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ තත්ත්වයෙන් පහළ වැටෙනවා. තමන් සිටි තත්ත්වයෙන් පහළ මට්ටමකට වැටෙනවා. අවුල් වියවුල් කලකෝලාහල ආදියට ගොදුරු වෙන්න පුළුවන්. ශාරීරික සනීපය ශරීරයේ සනීපය අඩු වෙලා යනවා. අනිවාර්යයෙන් නිස්කාරණයේ කිරණ විය පැහැදම් වැඩි වී යනවා. අධික ලෙස කරදරකාරී තත්ත්වයන් මතුවෙනවා.
මූල්‍යහානියක් පෙන්නුම් කරනවා විශේෂයෙන්ම මූල්‍යහානියක් ඇති වෙන්න පුළුවන් ලැබෙමින් තිබුණා වූ තමන්ගේ ආදායම් තත්ත්වයේ අඩු වෙලා යනවා තමන්ට ලැබෙන ආදායම් තත්ත්වයේ අඩු වෙලා යන මට්ටමක් පෙන්නුම් කරනවා වෙළඳ ව්‍යාපාර කරන කෙනෙක් නම් වෙළඳ ව්‍යාපාර ආදීන් පාඩුගෙන දෙන වසරක් වෙනවා ඥාතියෙක් හෝ මිත්‍රයෙක් හෝ සමග ආරවුලක් ඇති කර ගන්න වර්ෂයක් බවට පත් වෙන්න පුළුවන් මේ ඉදිරි වර්ෂයේ ගොඩාක් ප්‍රවේශම් වෙන්න තමන්ගේ උසස් වීමට හෝ විදේශගත වීමට එහෙම නැත්නම් රැකියාවක් වෙනුවෙන් වැඩිපුර ගිනි පොලියක් ලබා ගැනීමට ඒ කියන්නේ මාසකට 120ක් වගේ විශාල වැඩි පොලියකට මුදලක් ලබා ගන්නා වගේ ඒ වගේ දෙයක් තමන්ගේ රැකියාව තමන්ගේ උසස් වීම විදේශගත වීම ඔන්න වගේ දෙයකට ඒ වගේ මුදලක් යොදවන්න වෙනවා ඒ වගේ මුදල් හානිය ඒවා ඒ ලැබුවා වූ මුදල් නිෂ්පල වෙන කාලයක් තමයි මේ එසේ පොලියට ගත්තත් ඒවා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඒ මුදල් වලින් මීට අමතරව උණවසංගතය පිත්කෝපයක් වගේ දෙයක් ඇති වෙන්නත් පුළුවන් මකර ලග්න හිමි ඔබට 2023 ඉදිරි වර්ෂයේදී විශේෂයෙන්ම ඇසකට එහෙම නැත්නම් දතකට එහෙම නැත්නම් බෙල්ලෙන් උඩ ඉන්ද්‍රියකට ඇසකට දතකට හෝ බෙල්ලෙන් උඩ ඉන්ද්‍රියකට අසමතුලිත දායක පීඩාවක් ඇති වෙන්න පුළුවන් ඇස් පෙනීමේ දුර්වලතාවයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ තමන් කීර්තිය වඩවාගෙන තිබුණා නම් ඒ කීර්තිය හානි වෙලා යන වසරක් වෙනවා ගතයි සිතයි දෙකම පීඩාවටපත් වෙනවා මකර ලග්න හිමි ඔබගේ 2023 ඉදිරි වර්ෂයේදී මේ පොදු පලාපලය මෙසේ ක්‍රියාත්මක වෙද්දී ඔබට පෞද්ගලික තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පෞද්ගලිකව මහා සම්බන්ධ වෙන්න පුළුවන් මාගේ දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න තිරයේ දිස්වන කුම්භ ලග්නය 2023 වර්ෂයේ කුම්භ ලග්නයේ කෙසේද කුම්භ ලග්නයේ රාශි කුණ්ඩලියේ පළවැන්නේ නැප්චූන් දෙවැන්නේ ගුරු තුන්වැන්නේ චන්ද්‍ර රාහු යුරේනස් හතරවැන්නේ කුජ නවවැන්නේ කේතු 11වැන්නේ රවි බුධ 12වැන්නේ ශනි ශුක්‍ර මේ විදිහට තැම්පත් වෙලා ඉන්න කුම්භ ලග්න කුණ්ඩලියේ කුම්භ ලග්නීන්ට 2023 වර්ෂය සුභ ප්‍රතිඵල දෙන වසරක් කියලා කියන්න පුළුවන්. තම කීර්ති නාමය පතුරවා ගන්න පුළුවන් ලොව පුරාම. නවතාවයෙන් යුක්ත උසස් තත්වයකට පත් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් නම් යහපත් සුභ ඵලගෙන දෙන වසරක් වෙනවා. රැකියාවක නියුක්ත නම් රැකියාවෙන් උසස් වීම රැකියාව නිසා ගරු සැලකිලි පිළිගැනීම ඇති වෙන වර්ෂයක් වෙනවා කොටස් වශයෙන් තමාට ලැබෙන්න තිබුණා වූ මිල මුදල එකවර ලැබෙන පුළුවන් තත්ත්වයක් තියෙනවා කාලයට ඔබින තත්වයක નિયમિત විකිනීම් කළ හැකි නිසා ව්‍යාපාරයකට බඩු මිලදී ගන්න හොඳම වර්ෂයක් කියලා කියන්න පුළුවන්. ඒ ද්‍රව්‍ය ගුණාත්මක වටිනාකමින් යුක්ත ද්‍රව්‍ය නම් වඩාත්ම හොඳ වෙන්න පුළුවන්. දෛනික අවශ්‍යතාවයන් සඳහා નિયમિત මූල්‍ය සම්පatti ලැබෙන වර්ෂයක් වෙනවා. පෙර පරිදි නොකඩවා ලැබෙමින් පවතින ආදායම නිසි ලෙසටම ලැබෙන වර්ෂයක් වෙනවා. ගෙදරට දොරට අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගික ද්‍රව්‍ය එවගේ දේවල් නිසි ලෙස ලැබෙන වර්ෂයක් වෙනවා. දෛනික සියලුම අවශ්‍යතාවයන් අඩුවක් පාඩුවක් නොමැතිව ලැබෙන වර්ෂයක්. ඒවා දෛනික අඩුපාඩු පරිත්‍යාග වශයෙන් දාන වශයෙන් විශේෂ ත්‍යාග වශයෙන් ලැබෙන්න පුළුවන් වර්ෂයක්. අනාගත දියුණුවට සියලු කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ වෙන 2023 වර්ෂයේ මකර ලග්න කුම්භ ලග්න හිමියන්ට
හිතමිතුරන් හා සමග විවිධ සංවාසනවලට පසුබිම් නිර්මාණය වෙන වර්ෂයක් වෙනවා. සතුටු විය හැකි විවිධ විනෝද චාරිකා සඳහා සම්බන්ධ වෙන්න විනෝද චාරිකා හා සම්බන්ධ වෙලා සතුටු වෙන තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ වියදමක් නිෂ්ඵලව වියදම් කරනවා තමයි ඒ කියන්නේ විනෝද චාරිකා සඳහා සම්බන්ධ වෙනවා කියලා අදහස් කරන්නේ වියදම් අධික තත්වයක් ඇති වෙන වර්ෂයක් තමයි. කොතරම් අනවශ්‍යයි කියලා කවුරු කොහොම කියුවත් අලංකාරයට ලස්සනට කැමති ඔබ ඔබ ඒ දේ යම්කිසි දෙයක් ඔබට කරන්න හිතුනොත් අලංකාරයට ඔබ ඒ දේ කරනවා. ඒ කවුරු අකමැති වුණත් කැමති නැති වුණත් එපා එපා කිව්වත් ඒක ඔබ නවත්තන්නේ ඔබ ඒ දේ කරනවා. ඒ කුම්භ ලග්නහිමියන්ගේ තත්ත්වය සුභ ප්‍රතිඵල ගෙන දෙන වසරක් තමයි කුම්භ ලග්නහිමියන්ට 2023 ඉදිරි වර්ෂය. පොදුවේ මේ පලාපලය නිකුත් කරත් ඔබට පෞද්ගලිකව මහා සම්බන්ධ වෙන්න පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකය හරහා කුම්භ ලග්න හිමියන්ට විවිධ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබ මහා සම්බන්ධ වෙලා සම්බන්ධ වෙන්න ඔබට මහා උදව් කරන්න. මීන ලග්නය. මීන ලග්න ලග්න කුණ්ඩලියේ ග්‍රහයන් මෙන්න මේ විදියට පිහිටලා ඉන්නවා 2023 ජනවාරි 1 වෙනි දවසේ. ලග්නයේ ගුරු දෙවැන්නේ චන්ද්‍ර රාහු යුරේනස්, තුන්වැන්නේ කුජ, අටවැන්නේ කේතු, දහවැන්නේ රවි බුධ, 11වැන්නේ ශනි ශුක්‍ර, 12වැන්නේ නැප්චූන්. මේ විදියට රාශිගත වෙලා ඉන්න මීන ලග්න හිමියන්ගේ ලග්න කුණ්ඩලියේ මීන ලග්න හිමියන්ට 2023 වර්ෂයේ සුභ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. මේ විදියට මීන ලග්න හිමියන්ගේ 2023 වර්ෂය ආරම්භ වෙද්දී මීන ලග්න හිමියන්ට සුභ ප්‍රතිඵල ගෙන දෙන වසරක් කියලා කියන්න පුළුවන්. චිත්ත ප්‍රීතිය ගෙන දෙන වසරක්. වැඩ කටයුතු සඵල වෙන වර්ෂයක් වෙනවා. කරගෙන කියාගෙන ආවා වූ කටයුතු සාර්ථකත්වයට පත් වෙන වර්ෂයකුත් වෙනවා. හදවත තුල ගොනු කරගෙන සිටිනා වූ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන වර්ෂයක් වෙනවා. පාරම්පරිකව පැවතෙනා වූ පරම්පරා දීපලය තමාට හිමි වෙන්න පුළුවන් මේ ඉදිරි වර්ෂයේදී. ගින්දර සහිත දෙයින් ලාභදායක තත්වයන් උදා වෙනවා. ඒ කියන්නේ අග්නියෙන් ලාභදායක තත්වයන් උදා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෑස්, විදුලිය වගේ දේවල් වලින් ගෑස් විකුණන අය ඉන්නවනම් ඒ වගේ දේවල් වලින් ලාභදායක තත්වයන් උදා වෙන්න පුළුවන්. රැකී රක්ෂාවන්ගෙන් දියුණු තත්වයක් දියුණු තත්වයකට පත් වෙනවා මීන ලග්න හිමියන්ට ඉදිරි වර්ෂය. කොහොම වුණත් නොතේරුම් ගමට කරගෙන කියාගෙන යන්නා වූ කටයුතු වලදී උසස් අයගේ දෝෂ දර්ශනයට නම් ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒකාන්ත වශයෙන්ම කරන කියන දිනචරියාවේ ක්‍රියාකාරකම් වල වෙනසක් සිදු වෙනවා. ඒ වෙනස ධන වේගාත්මක වෙනසක්. ඒ වගේම ඒ ධන වේගාත්මක වෙනස හින්දා යහපතට ධන වේගාත්මක වෙනස යහපතට බලපානවා. යම්කිසි කෙනෙක් යටතේ ජීවනෝපාය කරගෙන යනවා නම් හාම්පුතාගේ පැසසුමට ලක් වෙනවා. ඒක හාම්පුතාගෙන් උපකාර ලැබෙනවා. පැසසුමට ලක් වෙන වර්ෂයක් වෙනවා. අලංකාරයටත් ප්‍රසිද්ධියටත් හේතු වන්නා වූ කටයුත්තක් සිදු වෙනවා 2023 ඉදිරි වර්ෂයේදී. මානසික ගැටලු निराකරණය වී යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයක් උදා වෙන වර්ෂයක් වෙනවා. නෑහිත මිතුරන් සමග තමන්ට වඩා උසස් අයවලුන් හා සමග උරෙනුර ගැටෙමින් උසස් ආශ්‍රයකට පාත්‍ර වෙන්න පුළුවන් වර්ෂයක් වෙනවා 2023 මීන ලග්න හිමියන්ට ඉදිරි වර්ෂය. වැදගත් අයවලුන්ගේ
සැලකිල්ලට භාජනය වෙන වර්ෂයක්. රැකී රක්ෂාවක්, තනතුරක් තානාන්තරයක් හා සම්බන්ධයෙන් කැඳවීම. එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම. වගේ දෙයකට මුහුණ දෙන්න පුළුවන් මීන ලග්න හිමියන්ට 2023 ඉදිරි වර්ෂය සුබ ඵලදායක වර්ෂයක් කියලා කියන්න පුළුවන්. පොදුවේ මෙසේ මීන ලග්න හිමියන්ට සුබ ඵලදායක තත්ත්වයන් උදා වුවත් ඔබට පෞද්ගලිකව යම් කාරණාවක් දැනගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වන දුරකථන අංකය හරහා මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. 2023 වර්ෂයේට පොදු පලාපලයක් ගෙන ඒ ලග්න 12 උපන් ශ්‍රී ලංකා වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාට අසුභ ඵල දුරු වී සුභ ඵල වර්ධනය වන සුභම සුභ 2023 සුභ අලුත් අවුරුද්දක් වේවා මම ප්‍රාර්ථනා කරනවා.